the six students, how are you? I think you are okay. ඔබ හොඳින් සිටිනවා කියලා වෙලා මම හිතනවා. හොඳයි. අපි එහෙමනම් සූදානම් වෙන්නේ කීවෙනි වීඩියෝ එකද? 4යි 2යි 4යි 5යි 6යි 7 වෙනි වීඩියෝ එකටයි දැන් අපි සූදානම් වෙන්නේ. අනේද හොඳයි එහෙමනම් දැන් ඔයගොල්ලෝ පොත්පත් එහෙම ගොඩාක් ළමයි මේවා කරලා ඉවරලා අරගෙන තිබුණා මොනවාද මේ ආයතන වල පැවිදිලි ඉවරලා දැන් මේ දෙවෙනි වීඩියෝ දෙවෙනි මේ ජනවාරි මාසයේ ඔයගලන්ගේ කිසියම් මුදලක් අපේ අය කිරීම කළා ඒ අය කිරීම ඔයගලන්ට අඩු කිරීම පුත් කරලා රයිට් රුපියල් 300ක් වගේ අඩු මුදලකට නිබන්ධන ගාස්තුව විතරක් කරගෙන ඔයගලන්ට ඒ මොනවාද මේ ජනවාරි මාසයේ නිබන්ධන කප්පලේ ලබා ගන්න කියලා වෙලයි අපි කිව්වේ දැන් ඒ වෙනකොට ඒ කියන්නේ මේ මේ දෙවෙනි සතියේ තමයි අපි ඒක දැනුවත් වීම කළේ පළවෙනි සතියේ ගොඩක් ළමයි 500ක් දීලා වරේලා අරගෙන තිබුණා මොනවාද මේ ඒ පොත් කට්ටලය ඒ අයට පෙබරවාරි මාසයේ මේ මේ පොත් කට්ටලයේ නොමිලේ අපි ලබා දෙන්න කියලා තීරණය කරනවා එතකොට අලුත් අයගේ මේ අපි ඔබ සජීවීව හම් වෙනකන් අපි පොත් කට්ටලයට යන ඒ කියන්නේ නිබන්ධන කට්ටලයට යන රුපියල් 300 විතරයි ඔයගලන්ගේ අය කරන්න ඕන කියලා වෙලාව අපි තීරණයකට ඇවිල්ලා තියෙනවා ඔරයිට් හොඳයි අපි එහෙමනම් දැන් සූදානම් අපේ මේ වීඩියෝ එකේ වැඩසටහන් ටික අපි පෙබරවාරි මාසේ මුල් සතියේ පන්ති ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා පළාවත මාදම්බේ කුලියපිටිය ඒ වගේම මැදගම කියලා කියන ප්‍රදේශවල බලාපොරොත්තු තියෙනවා සම්පූර්ණයෙන්ම දැන් පළාවත නම් මම හිතන්නේ බර ලොට් එකක් ඉන්නවා මොනවාද මේ පන්ති වලට සහභාගී වෙන්න මේ වීඩියෝස් ම බලලා හොඳේ හොඳයි එහෙමනම් මම ලෑස්ති ඔබ ලෑස්ති අපි ලෑස්ති ඉස්සල්ලාම මම යනවා ප්‍රශ්න පත්‍රයට දැන් ඔයගලන්ට ඔයගලන්ගේ පුංචි තිරේ පේනවලමයිනේ ඔයගලන්ට ඔයගලන්ගේ පුංචි තිරේ පේනවා reading and writing paper එකේ reading and writing paper එකේ part 1 ඔව් දැන් පේනවනේ හරි දැන් පේනවා part 1 reading and writing part 1 5 questions යාම look and read put a tick across in the box there are two examples පේනවනේ හරි දැන් මේ වගේ examples සහ අනිත් ඒවත් අපි මම බොහොම ලස්සනට පැහැදිලිව සිංහලෙන් කියලා දෙනවා කිව්වා පොරොන්දු වුණා ඒ පොරොන්දු දැන් කිතු කරන්නයි සූදානම කවුරු විසින්ද විජිත හේරත් විසින් කිතු කරන්නයි සූදානම examples this is a skirt make a skirt එකක් නෝ skirt පේනවද දන්නවද ඔය තියෙන skirt එකක් තමයි ඈ ඔයගලන්ගේ කවුද සමාන වෙනවා අම්මලා හැම skirt අඳිනවා නේද තාත්තලාත් අඳිනවා නෑ තාත්තලා skirt අඳින්නේ නේද සායවල් මේ තාත්තලා අඳින්නේ නේද එතකොට එහෙමනම් ඔයගලන්ගේ අක්කා skirt එකක් අඳින්න පුළුවන් නේද පේනවනේ skirt සමාන කට්ටිය ඉතින් නේද skirt එක රාසරට මෙන්න මේ හරියට විතර දැන් මම මේ ආයේ කිව්ව කරට දෙන්නේ නේ නේද අර කඩේ දැන් රූපේ තියෙන්නේ නේද එහෙමනම් ස්කර්ට් එක that is correct so they have put a tick mark there ඒකේ හරි මාර්ක් එකක් දාලා තියෙනවා ඊට පස්සේ the second picture දෙවෙනි පින්තූරේ යන්න දැන් දෙවෙනි පින්තූරේ ඕකේ උතරම තියෙනවා this is a horse මෙයා horse කෙනෙක් ලු මං කිව්වා ජීවිතේ පළවෙනි වතාවට මම දැක්කේ මේ අස්සේ වතුරේ ඉන්නවා නේද අස්සේ වතුරේ ඉන්නවා වතුර ළඟට පුළුවන් යන්නත් බෑ කියලා මම නම් අහලා තියෙන වතුර පොවන්න කවදාවත් අස්සේ එක්ක ළඟට ගෙනියන්න ඉතාම අසීරු කාර්යයක් කරන්නේ සැලකේ this is a horse now completely wrong සම්පූර්ණයෙන් වැරදි ළමයිනේ ඒ අනුව එහෙමනම් මේක වෙන්න ඕන මොකද්ද cross mark එක right ඒ අනුව උදාහරණ දෙකයි දැන් අපි ඕගොල්ලන්ගේ හරි ලබා ගත්තා එකේ තත්ත්වය කොහොමද කියනවා කියලා බලන්න සූදානම් හරි දෙකම තියෙනවා ওই පිටුලේ තියෙනවා දැන් මොකද තියෙන්නේ number 1 question number 1 this is a plane මේක plane එකක් is it correct yes එහෙනම් හරි ලකුණක් දාලා තියෙනවා නම් හරියක් දෙන්න හරි ලකුණක් දාලා තියෙනවා නම් හරියක් දෙන්න right now the other one දැන් රූප හතරක් පේනවා ඔයගොල්ලන්ට රූප හතරක් පේනවා screen එකේ නේද ඒක තියෙනවා පළවෙනි එක this is a potato මේක potato එකක් මේක potato එකක්ද නා ඈ පොරබේසුද ඒ අනුව that's a wrong cross mark එකක් තියෙනවනේ හරියට cross mark එක number 3 this is a piano oh yes okay මේක piano එක tick හරියට තියෙනවනම් හරියට
හරියක් තියෙනවා නම් හරියක් තියෙනවා ඊළඟට නම් හැබැයි කොල්ලනේ කියලානේ හැබැයි බලා කියලා නම් කියන්න එපා අර අඩුවගේ දැම්ම සෙවල වැක්කේනවා අර මට පේනවා නේද මොකක් ඉදද this is a sausage කන්දිය අම්මානේ රම්පෙට පොඩි තමයි හරි එහෙමනම් ටික් මාක් එකක් තියෙනවා නම් හරියක් දෙන්න හරියක් තියෙනවා නම් හරියක් දෙන්න මේ අදව this is an ear අමුතු ඉරේගා නේද ඒ අනුව වැරද්දක් තියෙනවා නම් වැරද්දක් දෙන්න මේ හරියක් දෙන්න වැරද්දක් තියෙනවා නම් හරියක් දෙන්න දැන් කියලා අකුරු පහෙන් කීයද කියලා දාන්න ලකුණු පහෙන් කීයද කියලා දාන්න හරි දැන් එහෙමනම් අපි ඊළඟට හඳුනා ගන්න ඕන මොකද්ද part 2 part 2 පේනවා නේද දැන් කිරී part 2 වැඩිලා තියෙනවා ඔන්නා 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 හරි බලන්න මෙහෙමනම් ඒකේ part 2 5 questions look and read right yes or no loss of pinture yakino neda eke e pinture ta adalai udaharana deken dila thiyena examples balanne mara the man has got a ball ehenam minisata thibenawa ball eka kiyenawada thibenawa yes thibenawela api danna some children are playing football samahara lamai sellak karamin innawala football sellak karamin innawada no What a football! The other one, questions. There is a cat on the wall. There is a cat on the wall. Hemanam, no. No. Aye, Hemanam. Jayanna, ilaga astavada. Number two, the monsters are wearing shoes. Monsters la, dagane innawada. Shoes dagane innawada. Mona shoes da unta neda. No. Close man, Abraham. The other one, number three. The boy has got a kite. The boy has got a kite. Yanuva. Uttare mukadda. Yes. Yes. The other one. A boy and a kite. Kite ka ne? Arre, aru arinam kudne amma. Ne? Chai ne? Vala kudu kintu ne? Arre, kamma gihilla. Ne? Enna sathu dingu. एक आदमी चलियो उड़ते the other one number 4 the girl is waving at the monsters waving wave කරනවා girl is waving හරි එතකොට හරි නේද එතකොට අපේ මොන්ස්ටර්ලා දෙන්න කොරල් කරන්නේ ආව wave එකක් දෙනවා අපේ සුදුලන්ඩියට නේද ඒ අනුව yes answer is yes they are Last time there are 5 ducks in the water. බලන්න වතුරේ ඉන්නවද? පස්තරේ ඉන්නවද? පස්තරේ ඉන්නවද ඩක්ස්ලා? No no no. ඕන පොඩ්ඩේ කුඩ පේනවා. නේද? මේ මෙතන පස්තරේක් නෑ. හතර දෙනා ඉන්නේ කියලා නේද? නේද? ඇස් දෙක පේන්නේ නැති ඕනම කෙනෙකුට පොට්ටියක් කියලා සාමාන්‍ය කියන්නේ නේද? භාෂාවේදී නේද? ඒ වුණත් අපි මේ අගෞරවයෙන් නෙමෙයි කිව්වේ. මේ තව සුළු වෙලාවකින් තව තප්පරයකින් අපිත් ඇස් දෙක යන්න පුළුවන් නේද? අනුතරක් වෙලා ආරම්භේ නේද? මේවා තුන හතරක් ගන්නකොට ලේසියෙන්ම K
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න පත්‍රයකට ලියලා කියලා තාම කතා කරන්න හම්බුනේ නැහැ. ඒකත් මම පන්ති පටන් ගත්තාම කරනවා ඉස්සරහට ගෙනල්ලා නේද? මයික්‍රොෆෝන් එහෙම දීලා ආව රම්පෙට පොඩි තමයි එතකොට. ඊට පස්සේ දියදවන් ගීතා ගීතා G U I T A R G U I T A R එතකොට දැන් කෙනෙක් හිතන්න පුළුවන් සර් ගීතා කියද G I නේ ඉන්නේ ඈ කියලා වෙලා නෑ නෑ ඒ නියම ස්පෙලින් වෙන්නේ මේක G U I T A R හරිද ඔව් ගුටා නෙමෙයි හරිද මෙතන ගීතා කියලායි සම්බන්ධ වෙන්නේ දියදවන් ලාස්ට් වන් විජිතේ රත්නගේ ඉන්නවා පොරක් නේද ඔව් බලන්නේ පොර ඉඳගෙන ඉන්නවා හොඳයි මොකද ඔන්න කියන්නේ යන්නේ elephant කියන වෙලා ELEPHANT ELEPHANT ගාල්ල අපුපයි කියලා ඔන්න දැන් ඊමනම් ආයෙත් විජිතේ රත්න වෙනවා නේද හතරවෙනි ප්‍රශ්නෙට යාමටයි දැන් අපි සූදානම ඔබ රෙඩි ආයෙ රෙඩි I am ready. We are ready. දැන් පේනවා ඔන්න එහෙමනම් හතරවෙනි ප්‍රශ්නය. Right. Part 4. Five pictures. Read this choose a word from the box. Write the correct word next to numbers 1 5. There is one example. තියෙනවා උදාහරණයක්. තියෙනවා උදාහරණය. රයි බලන්න එවනම් දැන් ගාන කියලා කියන්නේ ගෙවත්තක් නේ පින්තූරය එහෙම ලස්සනට පැහැදිලිව දැන් ඔයගලට පේනවා I am between the street street කියන වීදිය ඔව් පාර කියලා සාමාන්‍යයෙන් අපිට ගත්ත හැටි වීදියක් and a house a number 1 a family a family ඔබ යන්නේ තියෙනවා එහෙමනම් family කියලා වලලා පින්තූරේ පැහැදිලි එක තියෙන්න ඕන ඒතර ඉස්තනේ Lives වාසය කරනවා in the house නිවසේ the children play ළමයි සෙල්ලම් කරනවා the children play ළමයි සෙල්ලම් කරනවා number 2 මොනවද සෙල්ලම් කරන්නේ badminton 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 සෙල්ලම් කරනවා and tennis in me and tennis in me the father sits තාත්තා ඉඳගෙන ඉන්නවා ඔන්න ඔන්න චයා පුටුවක් උඩ පුටුවක් මත නේද පුටුවේ චයා and reads in me reads in me there is a tree තියෙනවා ගහ yes some number 4 some number 4 birds live in it සමහර කුරුල්ලෝ ඒකේ ඉන්නවා පේනවා ඉබලන් යාපින් පින්තූරේ කුරුල්ලෝ ඉන්නවා The children eat pick red apples from one tree. Gahagi. From one tree. What am I? What am I? I am a gun. I am a gun. Yamana, lakunu pahin. Kiyadu kiyolada. Now the last one. Avasana, avastha. Balan yamana, avasana, part 5. Part 5. 5 questions. Look at the pictures. Penalize the picture. Look at the pictures and read the questions. Write one word answers. Tani Vachane, Pilituru Vitarai, Hari Hadid Baragan. Haraja Vachane, Mr. Kedua, Gisaki, Gibar Vidi, Tani Vachane, Ekri Kinama, who choose Gala Adinama, put neither, Puradilla Padinama, neither, Nahi Mitra Dana, choose Gala Yakane. Examples, where is the man? In the bathroom. In the bathroom. The other man, what is he doing? Sleeping. Munadu Ugarani. Sleeping. Oh, Nidhi. The man of questions. What are the man's. What are the men's blouses? Under the Vyada, under the what are the killer game of the main yet killer? Either are the way to my mother again. Guru Kapta Puru, what are the name of the killer? You know, they are probably a plus of it. Unnake at the Mayo, eh? Where are the men's glasses? Under the bed. Even at the other. Under the bed. Okay. Now the other one. Number 2. Which room is the phone in? මොන කාමරයේද ෆෝන් එක තියෙන්නේ?
දැන් පේනවා නේද ෆ්‍රිජ් එකක් තියෙනවා නේද උතලින්ම හිතාගත්ත හැටි ද කිචන් කියලා ද කිචන් එහෙමනම් K I T C H E N K I T C H E N කිචන් හැබැයි ඉතින් සමහර දේවල් වල නම් එහෙම නෑ නේද කුසියේ තමයි 100ට 90ක්ම දේවල් වල මේ 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 ෆ්‍රිජ් එක තියෙන්නේ සමහර අපේ දේවල් වල නේද අනේ ෆ්‍රිජ් එකක් ගෙනලා බෙහෙත් දාන්නේ මැද සාලේ තමයි තියන්නේ නේද අර එනේ එන මිනිස්සුන්ට පේන්නේ නේද එනේ එන මිනිස්සුන්ට පේන්නේ දැන් අපි එක එක හිටියා ඕ මේ 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 දවසක් මට ඉඳලා කියනවා දැන් මෙයාලගේ මේ ගෙදර තියෙන දේවල් බඩමුට්ටු ටික මට මේ වගේ බඩමුට්ටු අපේ ගෙදර තියෙනවා කියලා කියන මේ මේ මේවට දෙන්න හරිද හැංගීම දෙන්න මූ මට ඉඳලා කියනවා සර් ඊ අපේ ගෙදරම අරගන්නේ උනේ මොකක්ද මොකක්ද උනේ කියලා ඉතින් මාත් අහලා බැලුවා අපේ පූසා සර් අපේ පූසා එක පාටම වහලේ ෆෑන් එකේ ඉඳලා වෙලා හරි එක පාටම පෑන ෆ්‍රිජ් එකට ෆ්‍රිජ් එකට පැනලා සර් එතරම් තිබුණා ලක්ෂ 5 ගෙදර කැසට් එකක් අපේ හරිද මේ කැසට් එකට මේ බෆර් එකට මුව වැඩිලා මුව විසි උනා ඒ විසි උනේ සර් අපේ ලක්ෂ 5 ගෙදර ගත්ත ටීවී එකට ගිහින් වැදුනා විසි වෙච්ච පාර හරි දැන් මු මේ සේරම තියෙන ෆෑන් දාලා හරි ඊට පස්සේ සර් මුව වැටුණා අනේ අපේ ගෙදර ලස්සනට ඩ්‍රයිව් කරලා තියෙන පොළවේ මුව ජරාගෙන වරි සර් බලන්නකො බලන්න මුව දැන් අර තියෙන සේරම ගෙදර තියෙන සේරම දේවල් බඩමුට්ටු මේවා අපේ ගෙදර තියෙන කියලා මම පෙන්නන්න තමයි අද වගේ විදියට කියාගෙන යන්නේ. ඉතින් මම අන්තිමට බැලුවා ආ ඌ විතරද ජරාවගේ කියලා. උඹට ජරාවගේ කියන්නේ නැද්ද කියලා ඔලක් දැයිවා. ඌ ජරාව හතරක් කතා කරලා හිටියා. ඔයාලේ මොනවද තින්නේ නැහැ. මොකද ඊට පස්සේ නම්බර් 3 who is opening the door? කවුද දොර අරින්නේ? උත්තර ගත්ත හැකි මොනවද? The man, man කියලා ද කියනවනේ. Man. එහෙම නැත්නම් father. එහෙමත් නැත්නම් daddy. එහෙමත් නැත්නම් dad ඔය උත්තර මොකක් මොන උත්තරේ තිබ්බත් ඔක හරි dad okay now jadawa number 4 දැන් පේනවා නේද පින්තූරේ number 4 එකට අදාළ පින්තූරේ පේනවා තාත්තකුත් ඉන්නවා විජේරත් සර් වගේ තාත්තා කෙනෙකුත් ඉන්නවා නේද ඔබ ඔබලා දෙන්නෙක්ත් ඉන්නවා ඔබලා වගේ පැටව දෙන්නෙක්ත් ඉන්නවා නේද අපි බලමු එහෙනම් මෙතනදී මොකද වෙලා තියෙන්නේ කියලා what has the man got in his hand තාත්තට හදිසි වෙච්ච පාර නේද තාත්තා කෙසල් ගෙඩියක් ගන්න ගිය පාර ෆෝන් එක නාදුණා එකපාරට මොකද වුනේ තාත්තා කෙසල් ගෙඩිය ගත්තා කනට හලෝ ගානෝ කෙසල් ගෙඩිය තියාගෙන නේද ඔබගේ තාත්තලා තින්නවා නේ හරි ඒ කියන්නේ කාර්ය බව ඉතාලම කාර්ය බව දාත ඕක දකින්න අපේ පොරවල් දෙක අර දුවයි පුතාලි දකින්නවා දැකලා හෙවිලා ඕන්ට පස්සෙනුත් තිනා නේද ඉස්සරහ විතර නෙවෙයි කටේ විතර නෙවෙයි මුන්න පස්සෙනුත් තිනා දාලා අර පොල්ල කිංගියට අත මේව කරලා නේද අම්මට සිරි දෙනවා මුත් නෑ රම්පට පොරි හැරෙන්න හරි එහෙමනම් හේ බනාන උත්තරේ ආන්සර් ඉස් දෙය බනාන බනාන The other one, we are the girl and the boy. Unde na wahi inne. Gyalna mai, pribla mai, koi inne. On the, we are inne. Bima, bima de inne sing kyaane. Floor, on the floor. Right, then we mana. Ege, listen inne kati varai. Read inne, write inne kati varai. Itro elati inne mukat tamil karanga. Speak inne kati varai. Man kiwa hai mana. Apni sahi bhi ba hamme na dawsat hai. Speak inne ke varai ke. Mai ka phone na ke na lama isar ha bita hilla. Ne da khata pavatte ida. Ranga pavi ida. Right me council ke khata upunu karana. Mitra de kati no krame kati no khata upuni kari ida phone upunu karana. විදියට සියල්ලම කරගෙන නේද ඉස්කෝලේ පොත විතරක් කරලා මම කිව්වා හරියන්නේ නැහැ රජෝ ලියන්න කියන්න කතා කරන්න ඇහුම්කන් දීලා තේරුම් ගන්න ඒවට උත්තර ලියන්න සෑම දෙයක්ම අපි මේ මේවාගේ කෙරෙනවා පන්තියේ උත්තරන් දිස්ත්‍රික්කේ මම ආරම්භරේ කියනවා ඔය සෑම දෙයක්ම කරන එකම පන්තිය හැරීට සැලකෙන්නේ කවුද කැප්ටන් විජිත තේරා ඔකේ යාළුවන්ට මේකෙන් දැනුවත් වීම කරන්න ඕන වැඩක් නෑ මට මරින් පන්තියට රම්පෙන්න පොඩි තමයි දැලෙන්න දෙන්නේ ආයෙ උගන්වනව නෙමෙයි වක් කරනව මොලේට මේ බොදුක් කියන අපල්ල හරි දැන් මේවන අපේ එතනින් ලකුණු ටික මගේ මෙච්චරයි කියලා වරේලා හරිද එලක් චිලව් අහවලා මගේ ලකුණු මෙච්චරයි ඊට පස්සේ මම ගෲප් එක පොඩ්ඩක් මේවා කරලා ඉවරේලා description එකට ගිහිල්ලා මම පොඩ්ඩක් බලනවා කවුද මේ පොර ලකුණු 25 25 පාවා මේ මේ ඉස්සලා ළමයි එහෙම මට ලකුණු දාලා තිබ්බ වර්ෂයක් පෙරට සර් ආය මහවලා මගේ ලකුණු මෙච්චර 20 20යි සමහර කට්ටියගේ listen note එකේම superior හරි දැන් ගන්න pupils book එක එළියට
අරගෙන ඉවරලා ඒකේ නතර කරපු තැනට අපි යමු. දැන් ඔයගලන්ට පොත්පත් එහෙම හම්බෙලා නේද? ආව් ආව් මට ගොඩක් තමයි කිව්වා සර් අපේ පොත මගේ අර කෝපේ කියන පොඩ්ඩක් අප්සෙට් වෙලා අනේ මම බාධා කළා මේ කිව්වා නේද? අපේ මොනවාද මේ මෙන්න මේකයි මට කෝපේ කියන කවල කියලා කීයක ශනිකෙන් මට එවලා දුන්නා. එච්චර ආදරේ නේද විදිතේලා සර්ට අපි ආදරේ අම්මා ළමයි කියන වැඩක් නෑ රම්මෙට පොඩි තමයි. දැන් එන්න එවන නතර කරමු දැන් අද මම විස්තර කරන්න තියෙන්නේ page number පොයල් එකක් අපි කළා අත අට අට වෙලා අර උත්තර ටික දෙන්න ඕන නේද? හය පැහැදිලි කරන්න. හය පැහැදිලි කරන්න මේකේ. එක දෙක තුන හතර පහ හය. හරි. කියන්නේ හය ඉවරයි. හත උත්තර දෙන්න. මේකේ උත්තර දෙන්න ඕන. හත මේකෙත් එහෙමද? හත උත්තර දෙන්න. හරි. එහෙමනම් page number 8 එකේ page number 8 එකේ බලන්න 8 එකේ දින තියෙනවා ඊසෑම හරිදරට දාන්නේ මේසා හරිදරට දාන්න දැන් ඉදෙනවල බලන්න ඕගොල්ලෝ එක කරලා තියෙනවා හරිදරට දෙක කිලවත් කියලා වෙලා I am student I am in I am number 1 in the classroom මම ඉන්නේ classroom she is a teacher number 2 she is a teacher she is in the staff room staff room කියලා කියන්නේ කාලේ මණ්ඩලයට IT කාමරේ staff එකට IT නේද පාසලකට දත්තොත් staff එක ගුරුවරු නේද ඒ කාමරේ number 3 we are scouts scouts කියලා කියන්නේ බාලදක්ෂයෝ එහෙමනම් ආයතනා බලවතර නිසා නේද ආයතන we are at the campsite අපි ඉන්නේ එහෙමනම් we are at the campsite හදවුරු පැත්තේ okay Now page number 9. පිටු 12ක් දීලා තියෙනවා ඔයගලන්ට. පළවෙනි ජනවාරි මාසයේ සඳහා ඊට පස්සේ වර්ක්බුක් එකේ තාපල වාගයක් දුන්නා. ඕවා ඕනෙ විදිහට ඔයගොල්ලෝ පාවිච්චි කරන්න. කිසි කෙනෙකුට කිසිදයක් කියන්න බෑ. පින් කරනවා දීලා තියෙන ඕනෙ විදිහට ලියා ගන්න ගන්න. යා ඉස්කෝලේ පොත්වල එහෙම ලියුවොත් එහෙම නේද? පස්සපැත්ත පැලෙන්න දෙයි ඩෝල් ඩෝල් පටෝ පටෝ දාලා. ඕවා ඉන්න කවුන්ටක් පාවිච්චි කරන්න ඕන බෑ. පෑනේ ඕවා ලියන්න එපා. මගේ එකේ ඕන දෙයක් ලියපන්. හරිද? ඒක ඇවුලක්. Number 4 he is Mr. Pereira he is in the office oh in the karyale number 5 they are cricketers oh cricketers la cricket gahana aya they are in the playground oh the cricket gahana innona koheda playground ekek ilak wedi bathroom ekek gihilla wala e yana awastha thiyena neda sella karanne ithin e gihilla wala yanne neda ehema naththam bathroom ekek gihilla wala bat ekak gihilla gahana wala dog ball wala එතකොට ඇතුලේ තියෙන අනිත් ඒවාට පොද හොද ඩැමේජ් නේ නේද? නම්බර් 6 you are a good student. ඔයා හොද සිසුවෙක්. student කියලා කියන්නේ සිසුවා. ඔයා හොද සිසුවෙක්. you are doing your homework. ඔයා කරනවා ඔයාගේ ගෙදර වැඩ. ඔයා කරනවා ඔයාගේ ගෙදර වැඩ. නම්බර් 7 it is our library. එහෙමනම් ඒක අපේ library එක. ඒක අපේ පුස්තකාලය. It is very quiet. Quiet underline කරලා ලියා ගන්න. නිශ්ශබ්දයි කියලා. Quiet කියලා කියන්නේ නිශ්ශබ්දයි. In the library. Library තුල හරි නිශ්ශබ්දයි වගේම නිෂ්කලංකයි නේද? හරි නිශ්ශබ්දයි නිෂ්කලංකයි. බලන්න ඊට පස්සේ අපි යමු. ඊළඟ එක activity 8 එක වරන් ලියුවා හරිද කියලා. Activity they are in the bathroom. ප්‍රශ්නාර්ථය ලියන්න ඕන. Are they in the bathroom? හැම තිස්සේම ළමයි මේ ප්‍රශ්නාර්ථයක් ඇති කර ගන්නකොට වාක්‍යයක් කියනකොට is am are කියලා කියන වචන තුන ඒ වචන තුනේ එකක් මුලට එන්නම ඕන. දැන් මේක තියෙන ආලේ ආ මුලට එන්න ඕන නේද? ආලේ in the classroom. මුදල සෙට් එක අල්ල ගන්න. අපි මේ ව්‍යාකරණ කරනකම් නේ is a cricketer. ඔහු ඇවිල්ලා cricket කෙනෙක්. එතකොට is he a cricketer එතකොට is කියන්නේ is මුලට එන්න බෑ මුලට එන්න ඕන මුලා කුර හැමතිස්සෙම වාක්‍යයක් කියනකොට මොනවද වෙන්නේ කැපිටල් වෙන්න ඕන රජෝ මතක තියාගන්න කැපිටල් වෙන්න ඕන ඒ අනුව is he එතකොට he කියලා කියන එක දෙවෙනි අරට යන්නේ එතනදී h අකුර මොකද වෙන්න ඕන h අකුර සිම්පල් වෙලා තියෙන්න ඕන ඒ ජපලාස් කමන්නේ හදාගන්න වෙන්නේ වර්ධිනානේ නේද මොනදි මොනදි වර්ධිනාට කමන්නේ දැන් ඉතින් කියලා දුන්නට පස්සේ නම් රජෝ ආයෙ නම් වර්ධින්න බෑ හරිද ඊට පස්සේ she is a prefect එයා prefect කෙනෙක් කියලා කියනවා නේද ශිෂ්‍ය නායක කෙනෙක් කියලා කියනවා prefect කෙනෙක් කියලා කියන්නේ
ඒ අනුව ඊස්ට් ප්‍රිෆෙක්ට් අර මම කිව්ව දේ ඉන්න ඕන අය අපර ඊස්ට් කියද්දී කැපිටල් වෙන්න ඕන සී කියලා කියන එක එස් අපර සිම්පල් වෙන්න ඕන සිම්පල් වෙන්න ඕන ඊළඟට දැන් ඉතින් දැන් දන්නවා දැන් ක්‍රමේ මොකද්ද කියලා ඒ ආ නියු ටෙස්ට් බුක්ස් ආදී නියු ටෙස්ට් බුක්ස් ආදී නියු ටෙස්ට් බුක්ස් ඉස් ඉට් අ වොලිබෝල් ඔව් ඉස් ඉට් අ වොලිබෝල් ඒක වොලිබෝල් යන්න ආවි ඉන් ද කරෙක්ට් ගෲප් අපි ඉන්නේ මෙවැරදි ගෲප් එකේද ආගුරට එනවා ආවි ඉන් ද කරෙක්ට් ගෲප් ඕකේ හොඳයි වීඩියෝ 7 එක බලන්න මේ නම් දැන් මම මෙතන දරවලා අලුත් පාඩමට සම්බන්ධ වෙනවා හොඳට තේරුම් ගන්න ආස්තාව දැන් ඉතින් අපි ඕම මෙහෙම ඉන්න දරගෙන යන්න ඉන්නවා යස් පූසෙක් ඉන්නවා පේනවා නේද පූසා ආ හොඳට ඉන්න relative pronoun එක අපිට එහෙම ඔබලන්ට එහෙම කිව්වට තේරෙන්නේ නැහැ දැනට අපි අර විදිහට ගමුකෝ ඔව් ව්‍යාකරණ මොකටද ඉස්සරහට කියලා දෙන්නකම් නැහැ ඊට පස්සේ who sat on the mat who ඉඳගත්තා මොකෙක්ද ඉඳගත්තේ පැදුරක mat කියලා කියන්නේ පැදුර who ඉඳගත්තා පැදුරක who ඉඳගත්තා පැදුරක දැන් දන්නේ නැත්තම් mat කියලා කියන එකේ තේරුම ලියන්න ඕන දකබලාස්නාගේ බලන් විදිහට හරියන්නේ නැහැ සිංහල තේරුම නොදන්නා සෑම අවස්ථාවකදීම ලියාගන්න The other one, it was so fat. अने भूसा दिया बना लोगो। वो है मतलब fried rice कोतुरों निकाले कितने को हैं? जब है fried rice कोतुरों को कानों में इन्होंने ये उन्होंने दिया बना ना सवारा लगाई इन्हों में इन्हों को महत्व साइज़ से कर मेन निहाती अरे अब भी ये लग रहा है ये क्या निशा ओला है वो वाटर बिना विंडे पा अरे इधर इनका कोतुरा पैर का मन ने एक दिन ओवर दान रस्सा कारा का नम नम बेलुहा में ये वाटर तमाय पिंबी लाइन दी पिंबी लाइन को होता है ना जब मैं ने समारोह तो याम ना अब नहीं दर याम ने पीहे में याम दो जन हो ओ अब जाकर तीनों स्कूल याना लगा यो जन ओ जन है फिर वो नहीं दर मैं आप पहाड़ से कैसे बेच किया हमने आप पहाड़ से कैसे बेच दरबार लेके आने ओगल्लो मुझे तो बिया यार मैं कर ले बने ला नहीं दर හොඳ මේ මේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් තියාගන්න බලනකොට ගැරළමයි පිළිමලමයි දෙකොල්ලම නේද පිළිමලමයි විතරක් නෙමෙයි ගැරළමෙත් එහෙමයි නේද ලස්සරට වීෂේප් එකක් ඇඳ තියාගන්න තමයි මුල් කාලේ ඉඳලම හොඳට ව්‍යායාම කරලා නේද ඔය අනවස දේවල් කෑම මේ 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 කන්න නැතුව නේ කියන්නේ මෙහෙම කුතුර කියනම් මනම් ගේනවනම් එයාට හදිස්සිය ගන්න සමහර උදේට දෙන්න මොනවද අම්මලත් එහෙමයි හදිස්සිය නේද අපිට වෙලා ගිහින් හැප්පෙත් එහෙම මොකද කරන්නේ ආව දානවා බාම් පෙත්තක් ගත්තා ඒකට දැම්මා අර මෙහෙට මෙච්චරක් විතර අලවංගුවක් විතර ඇදී සොසේජස් කරලා නේද මැද්දට දැම්මා නේද අලවංගුවක් කියලා කියන දන්නව නේද අර මේ 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 වැටවල් හදන්න එහෙම ගන්න උලක් අන්න ඒ වගේ දැම්මා සොසේජස් කරලා නේද දාලා ඉවරෙලා ඔය මොනවාද මේ 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 කොල කැලි විතරක් දැම්මා කොල කැලි කියලා කියන්නේ මොනවාද මේ මේ පොල් කොල නෙමෙයි ඒවා පොල් කොල හොදයි තමයි අර දාන පොල් වලට වඩා නේද දාලා ඉවරෙලා මොනවාද මේ මේවට නල දාලා හදලා දෙන්න අපේ අම්මලා තා කියලා ගන්න ළමයි එහෙම ගිහිලා නේ අල්ලලා හක්කට දීලා අදලා අරිනවුකුත් නැහැ නේද ඉතින් ඒවා කාපුවම තමයි අර විදිහට මෙයා වෙන්නේ මේ පූසත් එහෙමයි හරි ඊට පස්සේ it was so fat so කියලා කියන්නේ ගොඩාක් කියන අර්ථය ඌ මාර මහතයි so කියලා කියනවා ගොඩාක් නැත්නම් මාර මහතයි මාර මහත පූසෙක් විය වෙනවා ඉන්න නිකන් නේද දඩෝරියෙක් වගේ ඉන්නේ පූසෙක් නෙවෙයි මේ කණිකා he couldn't even catch a rat එවන ඌට කුඩු කියලා කියන එකේ තේරුම ගන්න බැරි වුණා යමක් කරන්න බැරි වුණා කියලා කියන්නේ කුඩු කියලා කියන අර්ථය ඒ අනුව යමක් යමක් කරන්න බැරි වුණා කුඩු ඒ අනුව එහෙම නවුත බැරි වුණා මොනව කරන්නද කැච් කරන්න නේද අල්ල ගන්න රැ ඊවන් කියලා කියන්නේ ඊවන් කියන එකේ තේරුම වත් කියන අර්ථය ඊවන් න ඊවන් කැච් ද රැ එහෙම නවුසෙක් වත් අල්ල ගන්න නවුසෙක් වත්
කුසෙක් නෙමෙයි සෝරි මීයෙක්වත් අල්ලගන්න නේද දැන් ඔන්න මීය සමහර වෙලේ මහාත මේ මේ පූසෝ ඉන්නේ ඒ වගේ දැක්කම මීයෝ කින්දියට ඇවිල්ලා නස්තුලියට ඇවිල්ලා කොටොක්කෙට ඇවිල්ලා මොකද කරන්නේ පූසා දැන් මේ ඉන්න මේ වගේ දැන් පූසෙක් ඉඳගෙන ඉන්නවා ඇයි උට එක පාට නැතිලා පූසාට පයින්න බෑනේ මූ හෙන දඩම්බඩම් පූසෙක්නේ නේද ඉතින් මූ ඥාව දාලා මෙහෙම කරගෙන එනකොට අරු පැලලා දුන ආයෙත් දුවගෙන එනවා හරිද යක්ති කළ විහිළු කරනවා සෙල්ලම් කරනවා ඔවගේ මීයෝ තියෙනවා ඒනි මුට බෑනේ තමයි පැන්නවල අල්ලගෙන කෙට්ටු මීයෙක් නමවත් බහු ගන්න මුන් දැස්සරත් දෙන්නව නේද පැන්න පැලපු ගමන් අල්ලගත්ත දුන්න රම්පෙට පොඩි හැලෙන්න නේද මුට ඒසෙල්ලම් බෑ හරි ඒවද වටාද බර්ස් දැට් සවුන්ඩ් සිමිලර් සිමිලර් සවුන්ඩ් එකක් තියෙන වචන සිමිලර් සවුන්ඩ් එකක් තියෙන වචන මොනවද මේ කැට් කියන එක රැප් කියන එක උදාහරණයක් තවත් තියෙනවලු ඒ වගේම නම් ලියන්න කියලා කියන බලමු අනිත් පැත්ත අරගෙන හරි එතකොට එහෙම නම් දැන් මෙතනදී කියනදී මම දැන් මේකදී කියලා දෙනවා අටේදී මේවල උත්තර ටික දෙන්නේ අටේදී දෙනවා දැන් මම කියලා දෙන්න අල්ලගන්න ක්‍රමෙත් කියලා දෙන්න නේ හොඳට බල ගන්න ඕන ආ හරි මෙවට 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 ඒ ලම්බ දෙන්න අරුන් දෙනවා මේ කියලා දෙන උන් දෙන්න මේ 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 කරාටි ගහලා හා But I don't even underline the word with the different sound. Venus Sandakina. Underline the word Venus Sandakina. Then make a other name over there. Then put a color in it. HOT hot. SAT set. MAT met. VAT wet. They are Venus Sandakina getting old and getting over there. Make it under HOT. Other name over there. And it's to the SAMA. V A A A A A आन आरत विचराई H O देवनी आपने O लाती अन्य तरीके आ गया ना आर जैसे तुम लिखा डोंग पटोंग आ लगा गया इलाके नंबर टेन एक्टिविटी टेन के बारे में एक दिन अलग आपने प्रोब्लम क्या लगी थी जब एक दिन आप लिसन तू यू आर टीचर जब मटे हल्का देने के लिए लगे हैं हर एंड आईडेंटिफाई आईडेंटिफाई identify කියලා කියන්නේ හඳුනා ගන්න. එහෙමනම් හඳුනා ගන්න කියලා කියනවා හඳුනා ගන්නද? similar sounds සමාන හඬක් කියන්නේ සමාන හඬක්. දැන් පළවෙනි එකේ A තියෙනවා. similar sound කියන්නේ සමාන හඬක් කියනවා. හරි. එහෙමනම් cats කියලා කියන එක A තියෙන එක ගන්න. cats කියලා කියන්නේ T A X නේද කියන්නේ? T A X දැන් B තියෙන්නේ මේක හොයා ගන්නවා A X අවසන් වෙලා තියෙන වචනේ මොකක්ද A X අවසන් වෙලා තියෙන වචනේ මොකක්ද වැක්ස් කියන වචනේ නේද yaad කරන්න වැක්ස් කියලා වෙලා yaad කරන්න ඊට පස්සේ C එකේ A X වලින් අවසන් වෙලා තියෙන වචනේ මොකක්ද A X වලින් අවසන් වෙලා තියෙන ෆැක්ස් කියන වචනේ yaad කරන්න ෆැක්ස් කියන වචනේ yaad කරන්න याद रखने दे यानो सी हरी इड बात से डी ए का एवं न डी ए के ए एक्स वाली नवसा मिला के ने बोला वेब्स के रवाज में ये तीन बारां इन्होंने वाला होट पड़ा पड़ी लिया भी हम ना लिया था अरे वेब्स अलग आता अवसाद ई थी रुए बोला तीन ने ए एक्स वाली नवसा में ने मैक्स के ने අල්ලා ගන්න විදිය තේරුණා නේද? ආව දැන් විනා පොඩ්ඩ කියලා වරන්නේ. ආව දැන් දැන්. ඔව් යස් සර්. ආව මේව තමයි සමහර ළමයි නේද? තේරුණේ දැන් තමයි. ආ නේදනේ. දෙවෙනි එක අපි කරමු ගවන්නේ. ගෑන් ගෑන් කියලා කියන එකේ බලන්න මේව නම් MT වලින් මොනවලින්ද? MT වලින් අවසන් වෙනවා. G වලින් අවසන් වෙන දේවල් නම් ගොඩක් තියෙනවා නේද? රයිට්. ඒ උදේට දාන ප්‍රවරාස් D AD නෙවෙයි මෙතන G කියලා කියන්නේ. හරිද? මොකද තේරුම් ගන්න. දැන් අපි අර මෙහෙම නම් අවස්ථාව හඳුනා ගමු. මෙතනද කියනවා NG වලින් අවසන් වෙන එක B එකේ තියෙනවා NG වලින් අවසන් වෙන වචනය RAN. ඊට පස්සේ C එකේ තියෙනවා NG වලින් අවසන් වෙන වචනය SAN. ඊළඟට D වලින් D එකේ තියෙනවා BAN. BAN NG වලින් අවසන් වෙන මොන අනිවාර්යයෙන්ම. එහෙමනම් E එකේ බලන්න අන්තිමට මෙහෙම නම් ජීවණින් අවසන් වෙනවා එන් ජීවණින් අවසන් වෙන්නේ මොකක්ද කියලා තියෙනවා ටෑන් කියලා කියනවා නේද කරන්න පුළුවන් නේද විස්තර කිරීම එහෙමනම් වීඩියෝ අංක 8 වීඩියෝ අංක 8 ඕකේ රයිට්
අන්තිමට කතා පොඩි කාරණාවක් කියලා තියෙනවා මේ කාරණාවම ඔයාලට කියනවා වීඩියෝ එක අවසානයේ ඒ වීඩියෝ එක අවසානයේ ඔයගොල්ලෝ අමරදාතරට මේ ගැන විස්තර කරලා දෙන්න අවශ්‍ය කරනවා right unit number 2 unit number 2 ඒකදී මොකද කියන්නේ unit number 2 එකේ unit number 2 එකේ තියෙන කතාන්දර දෙක මම කියලා දෙන්න හරිද ඔව් දොළොස් වෙනි පිටුවේ පොයින්ට් එකක් දීලා තියෙන දොළොස් වෙනි පිටුවේ තමයි මෙහෙම කියලා බලන්නේ ready ඔව් දැන් හැබැයි මම මේ කතුනාගේ එක ළමේ නිකන් ඇලුවක්වත් අරින්නේ නැහැ පන්ති නේ ඒතර කම්මැලිකමක් කියලා කියන ජුණ්ඩක්වත් නැහැ නේද කම්මැලිකම ජුණ්ඩව ජුණ්ඩක්වත් නැහැ කම්මැලිකම කියලා කියන එක නේ ඉතින් සමහරු ඉන්නවා ඉතින් නේ ආ මේ සර් අවගන්නවා ඊට පස්සේ නේද ළමයි ටික නේද ඒ වගේ නිදි ඉතින් සර්ටක් ගන්න මේ ඔය නිදි ගන්න නිදි ගනිලා කියලා වෙලා ඔය උගන්නකට යනවා නේද එතකොට ඒක මොළොට යයිද යම නෑ නේ ඔයාට දැනන්නේ එතකොට ආ යන දිහාවක් කියන්නේ මේ යන දිහාව ගියා ටොයිලට් එකට ගියා බේරෙන්න ඉවරයි නේ හොඳයි ලේෂර් යුනිට් නම්බර් 2 ඒකක දෙවෙනි ඒකක ලේෂර් කියනවා ලේෂර් කියලා කියන්නේ තේරුම් ගන්න විවේක ලේෂර් කියලා කියන්නේ විවේක ලේෂර් විවේක හරි ඊළඟට අපි යමු එහෙමනම් දැන් කතා කරේ හරහා ඇට්‍රෝ ඇට්‍රෝ කියන්නේ නිවසේදී ඇට්‍රෝ කියලා කියන්නේ නිවසේදී දැන් මම බොහොම මෙමිදකට කියන්නේ අලුත් පාඩමන්නේ නේද නිවසේදී අම්මා ඉන්නවා උපේන්ද්‍රන් ඉන්නවා ඒ දෙන්න අතරේ මොකක්ද සිද්ධ වෙන්නේ කතා බහක් සිද්ධ වෙනවා ඒකට අපි කියනවා ඩයලොග් කියලා ඩයලොග් කියලා කියන්නේ සංවාදයක් කියලා කියන එක කවුරුන් අතරේද අම්මා සහ යාගේ උපේන්ද්‍රන් කියන පුතා අතරේ ඇති වෙන සංවාදයක් දැන් හොඳට අහන්න මාදේවි උපේන්ද්‍රන් what are you doing no උපේන්ද්‍ර ඒ මොනවද කරන්නේ ඔන්න නේද මොනවද ඔයා කරමින් ඉන්නේ what are you doing මොනවද ඔයා කරමින් ඉන්නේ උපේන්ද්‍රන් කියන මේ මාදේවි I am drawing a picture mama drawing මොකද අඳිනවා කවුද අඳිනවා නේද මොකද මම අඳින්නේ පින්තූරයක picture පින්තූරයක් අඳිනවා for the art competition මොකේද මේ පින්තූරය අඳින්නේ ඔව් එහෙමනම් මෙයාලගේ මේ මේ කලාව සම්බන්ධව ඒ කියන්නේ ආර්ට් කියලා කියනවා මොනවාද මේ competition එකක් තියෙනවා ඊයගන්න competition එකක් කියලා කියන්නේ තරගයක් කලා තරගයක් කලාතරමිට කවුද අපේ උපේන්ද්‍රන් කියලා කියන අපේ දරුවා නේද එයා මොනවද කරන්නේ අඳිනවා චිත්‍රයක් අඳිනවා චිත්‍රයක් ඕකේ මදේ where is your sister කොහමද නංගී ආන්න කොහේ නංගී ආන්න where is your sister is she watching cartoons again ඒකේ ආය කාටුන් බලනවා දැන් අම්මා හිතන්නේ වෙන දෙයක් නේ ඒකේ ආය කාටුන් ඔහොමද ඉතින් අම්මලා ගෙදර කතා කරන්නේ ඔය කතා කරන්නේ විලාසය මතම මම දෙන්නේ හරිද ඒකේ ආය කාටුන් බලනවා අයියා නහන ඈ උපේන්ද්‍රන් ගෙන් නහන ඊට පස්සේ උපේන්ද්‍රන් උත්තර දෙනවා නෝ නෑ she is not watching cartoons යා කාටුන් බලන්නේ අම්මේ යා කාටුන් බලන්නේ අම්මා සමහර වෙලාවට ඉතින් මායම් වෙලාවට යහන අවස්ථා තියෙනවනේ වගේ නේද විතර නැති වැඩි ආරම්භයේ මේ වෙනකොට නේද දරුවෝ තනින් පොඩ්ඩක් කරදර කරදර කරනකොට ටිකක් ඔය වගේ කෑගාලා අහනවනේ කාටුන් බලන she is doing her homework අම්මට පේන්නේ නේද එයා මොනවද කරන්නේ එයා එයාගේ ගෙදර වැඩ කරනවා එයා එයාගේ ගෙදර වැඩ කරනවා එයා එයාගේ ගෙදර වැඩ කරනවා කවුද උත්තර දෙන්නේ right උපේන්ද්‍රන් මදේ ඇතිනවා ඊට පස්සේ that's good ආනා අපිට ඊට පස්සේ cool down වෙනවා නේද අනේ ඇත්තද මම හිතේ බං ආයෙත් කාටුන් බලනවා ඇති කියලා වෙලයි ඕන්න කියලා that's good ඒක හොඳයි your brothers are playing outside ඔබේ සහෝදරයෝ අන්න එළිය සෙල්ලම් කරනවා ඕක කියලා සහෝදරයෝ එළිය සෙල්ලම් කරනවා එළිය සෙල්ලම් කරනවා tell them not to go to the road උන්ට කියන්නේ පාරට එහෙම යන්න එපා කියලා. ඕම් කියනවා. නේද? අම්මලා හැමතිස්සෙම තාත්තලා හැමතිස්සෙම හැරහදලා ඉන්නේ. උඹලා ඉතින් ඇස් වගේනේ නේද? ඇත්තටම නේද? මල් වගේ නේ අපේ කටවුනික ඕම ප්‍රවේශම් කරන්න ඕන. හරි. යන්න මේ පාරේ එහෙම යන්න එපා කියලා. දැන් සමහර කට්ටිය ඉන්නවනේ තමයි නේද? දැන් ඔන්න පාර ළඟ සෙල්ලම් කරනවා. වත්තේ සෙල්ලම් කරන්න ගේට්ටුවක් අරලා. හරිද? ගේට්ටුව අරලා සෙල්ලම් කරනවා.
ඊට පස්සේ දැන් මේ එළිය ටිකක් ඉන්නවා ගේට්වේ ඇරලා ඒ වුණාට එළිය ටිකක් ඉන්නවා දැන් ක්‍රිකට් ගහනවා කියන්නේ කෙල සෙට් එකයි කොල සෙට් එකයි කියලා ආල බහල කෙල සෙට් එකයි කොල සෙට් එකයි කියලා නේද දැන් ඉතින් කොහමද කවුරුත් දා බලන්න දිනන්න ඕනේ බලන්න නේද දැන් එළිය කෙලින්ම ගේට්වේ එළියට ගහුවත් එහෙම නපුරු බයයි හරිද දැන් කොහමද ඔයගොල්ලෝ සලකන්නේ කියලා හරි ඊට පස්සේ ඉතින් එළියට එකක් දාලා තියෙනවා බෝලේ අල්ල හරිද දැන් ඔන්න එකක් දාලා උනුත් දැන් ටින් වෙනවා බද්ව කොහ මේ ඇතුලේ ඉන්න ටික අගනවා මචං අර කෑ ගහලා හඩ විතරයි ඇහෙන්නේ මූට මේ පාරසිද්ධ වෙන දේවල් ඇහෙන්නේ නෑ මූ මොකද කරන්නේ රට ගාලා බෝලේ උඩින් එනකොට මෙහෙම නේද ඕම පහල 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 පහලට ආවා අප්පට දෙරි මොකද දැන් මේ පැත්තෙන් එනවා මේකේ කාර් එක බෝලෙත් උඩ මූත් උඩ අප්පේද බෝලෙත් උඩ මූත් උඩ දැලෙන් දැන් අවසානයේ මේ 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 ගිහිල්ලා අර වත්තේ ඉන්න ටික ගිහිල්ලා මූ උඩ බිම්බැටුට අල්ල ගන්න වෙන මූව තමයි අල්ල ගන්න වෙන බෝලේ නෙමෙයි අල්ල ගන්න අන්න ඒ නිසා කල්පනාකාරී වෙන්න ඕන හැමදෙස්සෙම පාරවල් වල දෙල්ලක් කරන්න හොඳම දේ ළමයිනේ පාරවල් වල කිසිසේත් සෙල්ලම් කිරීම සුදුසු එකක් වෙන්නේ නැහැ අනේ ඉතින් ඊට පස්සේදී හැමදම දුකනේ නේ සෙල්ලම් කිරීම එපායම ජීවිතේ නැතයි පිටිත් ගාන දෙන්නෙක් පිටිත් ගානවට අර කොල්ලව මතක් වෙනවා යාළුවා මතක් වෙනවා නේද අන්න ඒවා අතර ඉඳලා නේ එකයි අපර දාතර හැමදෙස්සෙම වගේ දාගෙන ඉන්නේ උපේන්ද්‍රන් කියනවා don't worry mother ආ ඒක නේද අම්මට හොරි කියනවාද don't worry mother කියන අම්මේ දුක් වෙන්න එපා අම්මේ දුක් වෙන්න එපා එහෙමනම් මොකද්ද they are playing hopscotch ආ එහෙමනම් පාරට දුවනේවද මේගොල්ලෝ කරන්නේ නෑ ඒගොල්ලෝ සෙල්ලම් කරනවා hopscotch කියන නමෙන් කරන්නේ ඒගොල්ලෝ මොනවද කරන්නේ මෙන්න මේක කරන්නේ ඕ ආ මොනවද සෙල්ලම් ගත්තා කරගෙන ඉවර තමයි යටින් දානවා සමහර වෙලාවට උඩින් දානවා ඔව් මොකද හෙල්ලම ආ යස් එහෙමනම් බක්ට පනිනවා කියන සෙල්ලම බක්ට පනිනවා ඔකේ දැන් හොඳට තේරුණා නේ ඔය දින 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 තේරෙන්න තමයි දෙන්නා පස්සේ ගත්තේ නා තුන්ව යවගේ විසිර යනවා හරි ඊට පස්සේ අපි යමු 12 වෙනි පිටුව ජනවාරි මාසයේ දුන්න අවසාන පිටුව කොළවල අවසාන පිටුව ඊට පස්සේ අපි පෙබරවාරි මාසයේ දෙනවා තවත් කොළ තුනක් ඔය විදිහට අස්සරට කියලා දීගෙන යන පොතම ආය රම්පෙට පොරිය දැන් යන දවසේ පිටුවේ මෙන්න කියනවා නම්බර් 2 at the sports meet මෙතනදී දැන් එහෙමනම් sports meet එකක් දවස sports meet එකක් දවසේ බලන්න එහෙමනම් මොකද වෙලා තියෙන්නේ කියලා relax sports meet එකේ Shane මොකද කියන්නේ Shane The opening ceremony has just started. Opening ceremony. ආරම්භක උත්සවය. උත්සවය ආරම්භක ceremony. Ceremony කියන්නේ කාටද ඉතින්? එහෙනම් උත්සවය. උත්සවය කියන්නේ ceremony එකක් කියලා කියනවා. Has just started. පටන් ගත්තා විතරයි. පටන් ගත්තා විතරයි. Just started. Has just started කියලා කියන්නේ present perfect tense. ඔයා දාන ගමන් කරන්නේ නැහැ නේද? යමක් යමකු කළා විතරයි සිදු වුණා විතරයි කියද්දී ජස් කියලා කියන එක අපි යෙදීම කරමු. දැන් කතාද? ඉලාසේ නිබුන් නිබුන් කියනවා yes the athletic captain athletic කියලා කියන්නේ මලල ක්‍රීඩක athletic captain මලල ක්‍රීඩා නායක මලල ක්‍රීඩා නායක මලල ක්‍රීඩා නායක මලල කරන්නේ මලල ක්‍රීඩා නායක captain is carrying the sports torch carrying කියලා කියන්නේ ඔසවාගෙන යනවා උස්සගෙන යනවා දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ ඔසවාගෙන යනවා ඉතින් එයා ලියපන් ජහබලාස් බලාගෙන ඉන්නේ ඔසවාගෙන යනවා yes the sports torch කියලා කියන්නේ ගිනිසිලුව sports torch එක ගිනිසිලුව නැතුව ක්‍රීඩා ටෝච් එක නෙමෙයි අර උඹලගේ ගෙදර තියෙන ටෝච් එක නෙමෙයි ඔරු එහෙම ආවට එනකොට ගහන්නේ නේද ඒක නෙමෙයි මේ ගෝසයන් දෝ නේද ඔය කඩියත් කරලා තියලා තියෙන්නේ ඒක මේක මෙහෙම අල්ලගෙන නේද කට්ටිය ඕව මාත්‍රි ඕව යනවා පිට පස්සෙන් ගියේ ස්පෝර්ට්ස් ඒ ක්‍රීඩා කරන හන්දාන ගෲප් එක එනවාද හොඳයි නේද ෂේන් කියනවා ලෝ බලන්න ද හවුස් කැප්ටන්ස් ආ ජොයිනින් හිම් ආ එහෙමනම් හවුස් කැප්ටන්ස්ලා ඒ කියන්නේ නායකයෝ ජොයින් වෙනවා කියලා කියන්නේ සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙනවා ජොයිනින් හිම් ඔහුට සම්බන්ධ වෙනවා අර ඉස්සරහින් ස්පෝර්ට්ස් ටෝච් එක අරගෙන යනවා මේ කට්ටිය සම්බන්ධ වෙලා ඒ විදිහට ගමන් කරගෙන යනවා
They are running together. ඒගොල්ලෝ දුවගෙන යනවා. කොහමද දුවගෙන යන්නේ? Running together. එකට එකතු වෙලා. අර මං කිව්වා වගේ අර ඉස්සරහින් බලගෙන යනවා. අර කට්ටිය එකට එකතු වෙලා එක පෙළට ඕව යනවා. Yes. Now they are lightning the sports torch. Ever lightning again? Pattu darana. Then we go to Pattu darana va sports torch again. Sports torch again Pattu garam. Shane, do you know? The sports torch darana va Guinness ilu akila api kiwa. Ede baase. Why are all the athletes standing there? ඇයි ඒ සියලුම මනර පීඩකය හිටගෙන ඉන්නේද? ඇයි සියලුම මනර පීඩකය හිටගෙන ඉන්නේ? එතන. ඇයි මේ හිටගෙන ඉන්නේ කියලා යහන්. දැන් අරයා ප්‍රශ්නය. ඇයි මේ හිටගෙන ඉන්නේ? ඔන්න උත්තරය අහපිය. නිකුත් කියනවා. ඒ බාගු බලන්නේ නැද්ද? ඕ හැලපියා. අහගලින් මගේ කියලා අර ඒක නෑ මේක හරියද පොතේ නෑ එහෙම අහගලින් හැලපියා කියලා නේද? එරා සෙට් ටු ගිව් ද ඕත්. ඒ කියන්නේ මොකක්ද? ඕත් කියලා කියන්නේ දියුරුම. දියුරුම් දෙන්නයි මං මේ ඒ විදිහට කට්ටිය සේරම ලකලා ඇස්පෙලා ඉන්නේ. ටු ගිව් ද ඕත්. එහෙමනම් ඕත් කරනවා කියන්නේ දියුරුම් දෙනවා. ගිව් ද ඕත්. දියුරුම් දෙන්න. හොඳයි එහෙනම් දැන් මෙන්න මේ වලට උත්තර ටික ඔබලා ලියලා තියෙන්න ඕන. ලබන සතියේ මම පැහැදිලි කරනවා ඊළඟ වීඩියෝ අටවෙනි වීඩියෝ එකේදී. බලන්න එහෙනම් fill in the blanks. පළවෙනි එක. I am. මම මොකද කරන්නේ? Drawing. පළවෙනි එක ලියන්න. I am drawing. I am drawing. මම අඳිනවා. චිත්‍රය. දැන් මොලේදී අර දැන් මේ උඩින් මේ පළවෙනි මේ සම්බාධයේ දෙවෙනි සම්බාධයේ දෙකම ළඟට අරගෙනයි. ළඟට අරගෙන උත්තර ටික ලියන්න. She is. What is she doing? අර අම්ම කෑදේවි අර කී ආයෙත් කාටුන් බලනවා මේ අම්මා බල්ල කොහොමද කියලා කෑදේව නේද අම්මා එතකොට මේ අර අම්මා කිව්වේ උපේන්ද්‍ර මොනවද කිව්වේ නෑ අම්මේ ලබ්ලබ් ලබ් කරනවා she is doing her homework she is doing her homework හරි ඉතින් ඔනික හැමනම් උත්තර කියවන් කියවල කරේලා උත්තර ටික හරියට ලබා දීම කරන්න උත්තර ටික මම ලබන සතියේ ඉති කරගෙන හොඳයි එහෙනම් ජනවාරි මාසයේ නිබන්ධනයේ කට්ටලේ දෙමින් අවසන් වෙනවා. දැන් යන්න වර්ක් බුක් එකට ගන්නකෝ වර්ක් බුක් එක වැඩක් දුන්නා කරන්න කරලා තියන්නේ නේද? මම දන්නවා මාත් එක්කලා යන ගමනේ ඔයගොල්ලෝ කවදාවත් මාව අමතක කරන්නේ නැහැ කියලා වෙලෙලා. ඒකේ මට කිසිසේත්ම සැකයක් නැහැ. හොඳයි. ඒකේ එතරම් තියන්නේ වීඩියෝ හතර විතර කරලා පේජ් නම්බර් 3 වල යනවා. पेज नंबर 3 वाला पेज नंबर 3 वाला ओ पेज नंबर 3 के मतलब है थी नेम अरे කියලා දුන්නනේ 4 දිනක් ගැන නේද पेज नंबर 2 එකේ කියලා දුන්නා 4 දිනක් ගැන ඒ 4 දිනාගේ විස්තරය ලියවිලා තියෙන්න ඕනා මේකේ දැන් හරියට පොඩි පොඩි හරිය හරිය දැන් මේ මං ජෝන් ඩක් ඉඳලා කරවන්න නැහැ නේද ඒක විස්තර කරන්න. අනේ සර් ඉඳගත් තියා ඉඳගෙන නෙමෙයි ඔතේ ඉඳන් කිව්වක් කරන්නේ අපිට නේද? හරියට සර් ඔය පාඩම් හරියට ටික කියලා දෙන්නේ අපිට සර්ට ගොඩාරියක් නේද? වෙරි ගුඩ් වෙරි ගුඩ් වෙරි ගුඩ්. සමහර කට්ටිය ඔය මේවම දාලා තියෙනවා මේ මගේ මේ මේවයි තේ නේද කමෙන්ට්ස් එහෙම දාලා තියෙනවා සර් පට්ට සර් ආය කියලා නැත්නම් සර් කියලා දෙන විදිය ඔයගේ දාලා මේ තම් තමක් එක දාලා නේද අත ඔහොම දාලා නේ දාලා යවන්නේ හැම වීඩියෝ එකකම මේ ගොඩාක් තමයි ඔය විදියට දාලා යවනවා මම හිතනවා සාර්ථකයි කියලා වලේලා එහෙම නැත්නම් ඉතින් මම අවුරුදු 35ක් නේද මේ විදියට ළමයි තියාගෙන උගන්වගෙන යන්න බෑනේ හොඳයි බලන්න එවනම් පළවෙනි එක කියලා බලමු කවුද කියලා වලේලා කවුද වෙන්ඩි වෙන්ඩි දෙබෝර් දෙබෝරා කියලා දුන්නම නේද ගත්තේ දෙබෝරා කියලා නේද මට අරක මේක මතකයක් නැහැ හරි කෙසේද අපි බලමු එමුන එයාගේ විස්තර ටික ඒජ් එක මොකද්ද ඔබේ ඒජ් එක 9 years දෙබෝරා 9 years ස්කූල් එක මිලි මිලුකි නේද මිලුකි මිලුකි ගර්ල්ස් හයි ස්කූල් මිලුකි ගර්ල්ස් හයි ස්කූල් වල ඉංග්‍රීසියෙන් එවිදිහට තියනවා නේද පොඩි පොඩි හරි හරි දාගෙන යන්න
the other one class form දන්න ඔයගොල්ලෝ class කියන්නේ පන්තිය form කියන්නේ පන්තිය හරිද මොකද්ද 1 පන්ති වල හරි 1 hobby badminton village මොකද්ද බන්ගෝමා favorite color green favorite color green ජුන්නන් ජුන්නන් හරි හරි දාගෙන යනවා දැන් ඉතින් බලාගෙන ඉන්න මේ කිව්වේ හරි හරි දාගෙන දාගෙන යන්න සතුට වෙන ඉතින් මේ විදිහට දාගෙන දාගෙන සේරම හරි දාගෙන යනවා නේද ආ මේ විදිහට අපි බලාලා හරියට කරගෙන යමු ඊළඟට favorite food මොනවාද අපි ගත්තා corn meal කියලා වරේලා නේද corn meal එහෙමනම් මොකක්ද මේ maize flour කියලා යන්නේ නේද ජිරු වලින් හදන මොනවාද මේ කෑමක් හැටියට ඊට පස්සේ favorite subject geography භූගෝල ඉන්දියාව favorite subject geography ambition බලාපොරොත්තු මොකක්ද යන්නේ to be a writer පත්‍රවරයෙක් වෙන්න පොත් ලියන කෙනෙක් නේද වෙන්න තමයි යන්නේ බලාපොරොත්තු මොකද බලාපොරොත්තු අපේ ඊළඟට අපි හන්දන් දෙවෙනි තීරුව එයා කවුද උමා උමා ලස්සන නමක් නේ උමා 8-7 years school city international දැන් මේවා ලියලා තියෙන නිසා මම ඒවට වෙනම කාලයක් දෙන්නේ නැහැ දැන් ලියන්න ඔයගොල්ලෝ ඒවා බලලා ඉවරේලා වැරදි නම් වැරදි හරි කරස ගන්න එක වෙනම දෙයක් මම දන්නවා ඔයගොල්ලෝ මේවා කරලා තියෙනවට සැකයක් නැහැ school city international class form 1 1 hobby basketball village town saudi arabia favorite color blue favorite food chicken and rice favorite subject english ambition to be a journalist can you print ඊළඟ එක කවුද name ding ding dus dus කියලා මං ගියාද කියලා දුන්නේ නේද ding ding මාරු නම් මොන් කියන්නේ දෙන්නේ age 10 years school king long international school class 6 hobby hiking hobby hiking village beijing village or town beijing china favorite color red favorite food one of the fried rice මොකද දැන් ජින්ජින් ඇති මේ වගේ සයිස් එකට නේද පන්නේ හැමදාම ෆ්‍රයිඩ් රයිස් නම් ඒ කියන්නේ ප්‍රියතම මේ වගේ ෆ්‍රයිඩ් රයිස් නම් තෙල් එකක් ඇති දොදොල් වෙච්ච එකක් ඇති favorite subject mathematics ambition confectioner කෙනෙක් වෙන්න යාගේ බලාපොරොත්තු වැඩි දසෝ එක කවිලි මෙවිලි ටොෆි යන මනන් ඒ වගේ දේවල් හදන කෙනෙක් වෙන්න යාගේ බලාපොරොත්තු last guy අවසානේ ඉන්න ඩස්කර් තෝමස් ලවනියස් 11යි ලවනියස් school St. George's Public School class 1 අවුරුදු 11යි උදාම එකේ ඉන්නේ class 1 නේද ඒ එක එක රටවල් වල එක එක විදිහටනේ ඉතින් ඔය අධ්‍යාපන කටයුතු ලබා දීම් කරන්නේ නේද hobby cycling සයිකල් පදින තමයි යාගේ hobby එක ඇරෙට සැලකෙන්නේ cycling
the other one, favorite village town, England. England. Favorite color, yellow. Yellow. Kahan artham aaya aage? Manna artham aane paada baba. Maage pyada paada ma apne adhari inge. Magad. My favorite color is black. Ekar bada kati kama din hai black ki lagi baar. Neer. Sudhu kati aaru no kati aadit kati. Mamra inge sudhu ne. Namutte di maage unar maage paada. Aas paada. Aluta. Favorite food. Fish and chips. Fish and chips. Favorite subject. History. History. Ambition. Environmentalist. Environmentalist. Parisaravedi ekvendai vyage balaparuttuva. Environmentalist. Parisaravedi ekvendai. ඊට පස්සේ අපි read the table given below and write about two of them. ආයෙත් දෙයක් කියනවා දෙන්නෙක් ගැන නේද? දැන් ඉතින් ලියලා ලියලා උන් ගැන පාවෙලා තියෙන්නේ අපි ඒක අයින් කරලා දානවා. අරද ඒ වගේම අපිට කියන්න ඕන මේකේ පොඩි printing mistake එකක් කරලා තියෙනවා. මොකද්ද printing කියලා කියන්නේ මේ මේ page එකේ වරදක් වෙලා තියෙනවා printing mistake එකක් නෙමෙයි. පහ හය පිටු වැඩිලා නැහැ. පහ හය පිටු වැඩිලා නැහැ. ඒ වුණාට මේ මේ හතර නම් තියෙනවා. හතර. අපි ඒක පොඩ්ඩක් මෙවතර ගමු. හතර වෙන එක match A with B. match A with B. හරිද? හරි. ඒකේ මම පළවෙනි එක කියන්නම් ඔයගොල්ලෝ match කරලා තියෙන ලබලා තියෙනම answers එක දෙන්න. A. How are you? B එකේ match වෙන්න ඕන මොකේද? Fine, thank you. ඔය ආද මොහොමද ඩාලින්? මම අහනවා. ඒ ළමයා ඉදලා උත්තර දෙනවා. හොඳයි සර්, thank you sir sir. එහෙම විතරක් නතර කරන්න එපා. ඕගොල්ලෝ thank you කියලා තාම. මම අහනවා මගේ පැකිලෝ ඔය ආද කොහොමද රත්තරනේ කියලා. ඌ කියනවා I'm fine. මට හොඳයි. ඒ කියන්නේ මට හොඳයි කොට එන ගැහුවත් කමන්නේ. එහෙමද? එහෙම නෙමෙයි එන්න ඕන. නියම ක්‍රමේ I'm fine, thank you sir. And you? සරත් කොහොමද? සරත් හොඳද? අන්නේම ආන දැනගන්න ඕන නේද? ඒක තමයි චාරිත්‍රාත්මක මැනර්ස් කියලා කියනවා නේ. ඒ විදිහට තියෙන්න ඕන. ඉදිරි ටික ඔයගොල්ලන්ට බාරයි. හරිද? හරි ඊට පස්සේ draw a picture. පින්තූරයක් හදන්න කියලා කියනවා. හරිද? Hello, I am blah blah blah. එහෙම නම් මෙතනින් උඹලගේ පින්තූරේ බාන්න ඇඳලා වැඩේලා මට ලබන කතිය පෙන්වලා බාන්න. උඹලගේ පින්තූරේ. හරිද? දන්න විදිහට හදින්න. අයියෝ සර් මට නම් අදින්ද දන්නේ නැහැ. එහෙනම් කෝඩ් එක තියෙයි කියලා බලන්න. නේද මේ ඉස්සරහට ඉඳලා කියලා වෙලා නැත්තම් මේ ඉඳි මම කියලා වෙලා අරද මේ විදියට අඳගත්තත් මම තමයි නැත්තු ඔකේ හරි ඊට පස්සේ අපි කියලා දෙන්නේ පහ හය පිටුවල ඒක අවුලක් නෑ ඒක පින්තූර වර්ගයක් වගේ තිබුණේ මම මතක හැටියට ඒක වැඩිලා නැතුවයි මේ හතර පිටුවක ගිහින් තියෙන්නේ හරිද එහෙමනම් හතේ මම මේක විස්තර කරලා ඔව් විස්තර කරන්න අපිට කාලයක් ගත හැකි දැන් පටන් ගත්තන යුනිට් නම්බර් 2 එක නේ ලෙෂර් පටන් ගත්ත සතුට කියලා පටන් ගත්තා. දැන් මේක මොනවද කරන්න ඕන ආවෝ කියලා වරේක දැන් බලන්න මේක විතරයි මම අදට කරන්නේ කියලා දෙන්න කොහොමද කරන්නේ කියලා බලන්න ඒකේ ඒ විදිහට කරන්න කියලා කියනවා වීඩියෝ හද කියලා දෙන්න. අනිත් එකක් කියලා දෙන්නයි කියලා ලයික් කියන්නේ. අනිත් එකක් කියලා දීලා ඒ දෙක ගැදරින් කරන්න කියලා වරේක මෙයා කරන්නේ. හැබැයි හත් දෙක නම් මම හිතන්නේ වඩා හොඳයි පොඩ්ඩක් විතර කරගෙන කරගෙන ගියොත් එහෙමනේ. මොකද අර ව්‍යාකරණ හරියට කරලා නැති නිසා අර දැන් මේ අපි ඉස්සලා යමුකෝ යුනිට් නම්බර් 2 එකේ ඇක්ටිවිටි 1 එකේ නේද මොකද කියන්නේ look at these pictures බලන්නලු මේ පින්තූර දිහා බලන්නලු මේ පින්තූර දිහා and select the answers to the questions එවනම් questions වලට පිළිතුරු දෙන්න ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න දැන් සර් ඔබ කොහොමද සර් අනේ කරන්නේ අනේ එතකොට මම කියලා දෙන්නම් මෙන්න කරන ආකාරය බලන කාලෙක what is she doing අය මක්කද කරන්නේ මෙතන ඔබලාගේ පැටියෙක් ඉන්නවා නේද ඒකේ පියවන පියෝනා එක පියෝනා මොකක්ද මක් ඉති කියන්නේ පියාන් පියානෝ නේද දන්නා මට සමහර වචන තියෙනවා ඒවා සිංහලෙන් හරියට කියවෙන්නේ නැහැ ඒක දුර්වලතාවයක් මගේ නේද පියානෝ එක පියානෝ එක දානවා පුංචි සමරලියේ නේද what is she කියලා කිව්වේ ඒකනේ එවනම් යටින් තියෙනවා උත්තර A B C D E F කියලා ලේලා උත්තර ටික දිනනවා
නේද හරි දැන් ඕකෙන් තෝරගන්න ඕන මොකද්ද මෙතනට එන්නේ කියලා හරි උත්තරේ එනවා she is playing with the dog හරිද now she is hanging the clothes එයා රෙදි එල්ලනවා උත්තරේ හරිද now එවනම් හරි උත්තරේ මොකද්ද එතන දෙන්න ඕන she is playing the piano ලියන්න බලන්න She is playing the piano. Kila liya piya jata balas. E me ka hunda ya di balas ni na. Ara anit liya. E junda ya liya pa. Right. The other one. Baakiya kiya one the prasne. What is he doing? Mono ado hunda ni ni ni. Answer. Palle kinnu kolla diyathe maska tap tap එමයි අපි තෝරන්න ඕන මොකද්ද මේකට එන්න ඕන වාක්‍ය කියලා බෑදලි නේද right ඊළඟට එනනම් page number 8 එක page number 8 එකේ මේක විස්තරාත්මකව මම මේක ඔයාලන්ට පැහැදිලි කරලා වරේලා දෙන්න කොහොමද කරන්නේ කියලා වරේලා හැබැයි මේක ඔයාලන්ට ඊසෑම්මා කියලා කියන ව්‍යාකරණ නිර්මාණයේ ඇතයනාර්ථයේ නැතයනාර්ථයේ ඇතයනාර්ථයේ ප්‍රශ්නාර්ථයේ නැතයනාර්ථයේ ප්‍රශ්නාර්ථයේ ප්‍රසර් කම්බිනේෂන් ස්ටේට්ස් නේද ඔව් ප්‍රසර් කම්බිනේෂන් ස්ටේට්ස් කියලා කියවට ඕගොල්ලන්ට තේරෙන්නේ නෑමයිනේ දැන් කරනවා දැන් සිදුවෙනවා කියලා කියන අවස්ථාවේ වාක්‍ය නිර්මාණය කර ගැනීම සඳහා අපි ප්‍රසර් කම්බිනේෂන් ස්ටේට්ස් කියලා කියන වර්තමාන ප්‍රාප්ත කාලය කියලා කියන අවස්ථාව පාවිච්චි කරනවා හරිද එහෙම කියලා හරියට දැන් අපි ඔබ කියලා දෙන්න අපි පොතු ගහලා කියලා දෙනවා ඔය ව්‍යාකරණය ලබන සතියේ ලබන සතියේම මේ අපේ මේ වේක ලං කරලා ඉවරලා පොතුව ගහලා කියලා දෙන්න මේක තේරුම් ගන්න ඕනේ කියලා. එතකොට දැන් ඉවරලා ලබන සතියේ ඕලන්ට මම මේ ටෙම්ස් එක තියලා දෙන්න ග්‍රැම පොත ඔයගලන්ගේ ඕන. හරිද? ග්‍රැම පොත තියාගෙන මම කියවලා පොතතර ගන්න කියලා ඉවරලා. ග්‍රැම පොත රචනා ලියන්න පොත ඒ වගේම මේ මේ පොතේ මේ 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 මොකේද මේ මේ පොතේ නෙමෙයි මොනවාද මේ පියුපෙන්ස් බුක් එකේ වැඩ කරන්න පොත ඩික්ටේෂන් ලියන්න පොත නේද ඒ ටික අවශ්‍ය කරනවා දැන් දැන් සමහර අම්මලා WhatsApp එකට දාලා දෙන්නවා දරුවන්ගේ මේව අරගෙන පොත් අරගෙන ලාස්සනට තමාර ළමයි පොත් අතර හදලා පිට කවර එහෙම දාලා නේද මට ඉතින්ම තේරෙනවා ඔයගොල්ලෝ හරි කැමැත්තක් දක්වගෙන ඉන්නවා මේ විදිහේ රසව සජීවීව දක්වලා ඉවරලා ඉගෙන ගන්න හරි ආසයි අපිට ඔයගොල්ලෝ ලෑස්ති වෙලා හැබැයි ලෑස්ති වෙනකොට මතක තියාගන්න ඕන නේද විනාවෙන්න බැරිවම මගේ පන්තියට එන්න එපා විනාවෙන්න බැරි නම් බුම්බගෙන බුම්මත්තෝට ඉන්න උන් මගේ පන්තියට එන්න එපා හරිද මොකද දැන් බඩ අල්ලන්නේ ගාලියරේලා නේද මේ මේ බඩ අල්ලගෙන බඩ දෙමනවත්ද මේ අක්කද එතකොට අල්ලගෙන හිනාවේ මේ ඉගෙන ගන්න ඕන නම් වරෙල්ලා මෙන්න බන්තිය මොකද බන්තිය ත්‍රිවිධේ රක්ෂකගේ බන්තිය අලාවද මානම්පේ කුලියා පිටිය නැදගම සහ මගේ නිවස තියෙන්නේ කොහෙද කන්ජු කුලියේ එහෙමනම් කන්ජු කුලියේ අම්මලගේ විශාල ඉදීමක් කරලා තියෙනවා මොකද්ද පන්තියක් මේ සර් අපිට පන්තියක් ගෙදරක් කරලා දෙන්න කියලා එමනම්ම සූදානම් ගෙදරක් පන්තියක් කරන්න හය ශ්‍රේණියේ ළමයින් සඳහා හරිද සියලු දෙනා දැන් ලෑස්ති හොඳයි මම කිව්ව අවසානයේ පොඩි පරිවිඩයක් ලබා දෙන්න තියෙනවා කියලා අවසානයේදී පරිවිඩය තමයි ඔබ දන්නා දරුවනේ අපි දැන් පෙබරවාරි මාසයේ උන් සතිය ඉදර කරේලා සජීවී පන්ති ආරම්භ කිරීමේ සූදානම් මේ පරිවිඩය ඔයගොල්ලෝ අහන්නේ ඔයගොල්ලෝ අහලා අපට දෙන්න ඕන කියලා නැත්තම් මේක අපකට අහගන්න කියලා නේදලා මේ තුට්ට මොනවාද මේ මේවා කරලා දෙන්න ෆෝන් එක තියෙන්න දෙන්න අම්මේ මෙන්න මේ ටික අහගන්න දැන් විදිර රසර් කියන පෙබරවාරි මාසයේ පන්ති පටන් ගන්නවා කියලා අම්මේ 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 මාවනම් පටකාල පන්ති දාන්න ඕන මුල් පාඩම ඉඳලම එහුම්කට දෙන්න මට අවශ්‍යයි කියලා එතකොට අපි ඒක කොහොමද කරන්නේ කරන්නේ මෙහෙමයි පෙබරවාරි මාසයේ මාසෙම නිබන්ධන ඔයගලන්ට එකපාර ලබා දීම කරමු මාසෙම නිබන්ධන ටික එකපාර ලබා දී ඉවරේලා හරිද අපේ ඉන්න ඕන පන්තියේ දරදී ඉවරේලා එකපාරම නිබන්ධන ටික ලබා ගන්නවා ස්කෝරේ පොතේ වර්ක් බුක් එකේ පියුපියස් බුක් එකේ ඊට අමතරව ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්න පත්‍ර එතනින් ගියාම මොනවාද මේ මේ තව පත්‍ර ලයිස්තු පොත් ඔවා සියල්ලක්ම ඒ අඩංගු මාසේ අඩංගු පොත් ටික දීලා එකපාර හරිද ඊට පස්සේ මොනවා හරි දැන් අපි පළවෙනි සතියේ කළා කියලා කියන්නකෝ හරිද ආ පන්ති කාසු කරත් අම්මලා අහලා දෙන්න පන්ති කාසු දරුවනේ පොත්පත් සේරම ඔයාලට නොමිලේ ලබා දෙන හැම මාසිකම දීලා ඉවරලා
මාසික ගාස්තුව අපි රුපියල් 600ක් අය කරනවා හරිද මොකද දැන් සමාන පන්ති තියෙනවා මාදම් පාරේ ගත්තොත් එහෙම දැන් අලාතන මදි ආයතනය කියලා කියන්නකෝ නේද රෝයල් එක මගේ නිසා ඒක ඇත්තටම ගැටුවක් නෑ නමුත් මේ වෙන ක්ලාස්ස් මේ අධ්‍යාපන ආයතන වලට අපි 120ක් අවිචාරයක දෙන්න ඕන නේද ඊට පස්සේ පොත්පත් වලට වෙනම මේ මේ දෙන්න ඕන එහෙම බලන් ගියාම අපිට රුපියල් 600 පොඩි මුදලක් විතරයි දරනවා නේද ඉතුරු වෙන්නේ නේද वीडियो පන්තියට සහභාගී වෙලා ඉගෙන ගන්න ළමයින්ට පොත්ති කරන් අරවා මේ මේ විදිහට සජීවී ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම තවත් දේවල් අපිට තියා ගන්න ඕන සර් අපිට වීඩියෝ කරන්න ඕන පන්තියටත් එන්න ඕන හරි දෙකම කරගෙන යන්න ඕන කට්ටිය දෙකම කරගෙන යන්න පුළුවන් ඒක කිසි අවුලක් නෑ දැන් පන්තියේ මොනවා හරි දේවල් නැත්නම් මේ විදිහට වීඩියෝ එකක් අපි ගන්නවානේ නේද එතකොට ඒක දාලා ඉවරේලා වැඩදිනි කරගෙන ඒ විදිහට හදාගෙන යන්න පුළුවන් හරිද මොකද අපි එහෙම කරන්න හේතුව දැන් පළවෙනි සතියේ පටන් ගත්තයි කියලා කියන්නේ දෙවෙනි සතියේ කිසියම් කරදරයක් වෙලා අහවල් දැන් කොහොමද ඇවිල්ලා මේ ආවන් දැන් කොහොමද ඇවිල්ලා මේමයි මේමයි කියලා වෙලා මෙයා වෙච්ච ගමන් ඊට පස්සේ සතිය ගොඩක් අම්මලා එවන්නේ නැහැ හරිද ඒක සාධාරණයි ඒක අනිවාර්යෙන් එහෙම වෙන්නත් ඕන මම නම් හිතන්නේ හරිද එතකොට ඒ සතිය අපි මොකද කරන්නේ අර වීඩියෝ එක දාලා තියෙනවානේ අන්න වීඩියෝ එකේ ඔයගලට ඉගෙන ගත්තා ඊට පස්සේ තුන්වෙනි සතියේ මේ වෙලා ටිකක් ආයෙ මෙයා වුණාම ඕන්න අපිට ආයෙ පන්තිය දෙනවා හරිද ආයෙ හතරවෙනි සතියේ කේස් එකක් වුණා ඊට පස්සේ අර විදිහට වීඩියෝ වලින් වීඩියෝස් හිතා යනවා පන්තිය සජීවී වැඩකට යොමු කරනවා දෙකෙන් දෙකටම හරි සම්බන්ධ වෙලා අරගෙන යනවා මම දන්නවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් සජීවී පන්ති වලට සහභාගීද හරි කරත් බලාපොරොත්තු වෙන්නේ හරි මෙන්න මොන හරි වගේ දැනගන්න තියෙනවා නම් ළමයිනේ අනිවාර්යෙන්ම දාන්න උඹලා මේ මේ කාලසටහන් ගැන මම මේ මේවා කරනවා ජනවාරි මාසයේ ඊළඟ වීඩියෝ එකෙන් මම කාලසටහන අහවල් වෙලාවට මාදම් පටන් ගන්නවා අහවල් වෙලාවට කුලිය පිටි පටන් ගන්නවා අහවල් වෙලාවට දෙදර පටන් ගන්නවා අහවල් වෙලාවට අලාවද පටන් ගන්නවා වසරේම මම විතර කියලා දෙන්න දැනගෙන අපි සම වැඩි නැහැ සූදානම හතර වීඩියෝ එකෙන් අට වීඩියෝ එකෙන් අපි හැම වෙලතර We'll be back next week also at the same time. Till then, I wish you all the best. Bye bye. Praveshamin Indone. Patkam Indone.